මුකලියුතු මාත්‍රකා පිළිබඳව දෛනිකව පුරා හෝරාවක් මුළුල්ලේ කතාබහ කරන බව ඒ වගේම අදත් අපි සූදානම් විවිධ මාත්‍රකා පිළිබඳව මේ පුරා හෝරාව මුළුල්ලේ ඔබේ අවධානය යොමු කරන්න වැඩසටහන ආරම්භයේදීම අපි කල්පනා කරා විශේෂ මාත්‍රකාවක් පිළිබඳව පුරා අද පැයක් මුළුල්ලේ අවධානය යොමු කරන්නට විශේෂයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව අතිපූජ්‍ය අනුනායක පදවි ප්‍රාප්තියට පත් වූ ශාසන කීර්ති ශ්‍රී අධ්‍යාපනවේදී අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමින් වහන්සේ පිළිබඳව අපි කල්පනා කරා ජාතික මෙහෙවරතුලින් පළමුවෙන්ම අවධානය යොමු කරන්නට අපි නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරා නොවැළක්විය හේතුවක් මත නායක ස්වාමින් වහන්සේට අද අප සමග සජීවීව සම්බන්ධ වීමට නොහැකි බවට දැනුම් දුන්නා නමුත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනේ පිළිගෙන මොරාබත්තේ සුබෝධි හිමියන් අද අපත් සමග ජාතික මෙහෙවරට සම්බන්ධ වෙනවා අපේ හම්දුරුවනේ සුබෝදෑසන අපේ හම්දුරුවනේ අපේ මාතෘකාවට යන්න කලින් අපේ නායක ස්වාමින් වහන්සේ ගැන කතා කරන්නට පළවෙනි මං හිතුවා දැන් රටේ මේ මොහොතේ පවතින තත්ත්වයේ දේශපාලනික සමාජීය වශයෙන් භික්ෂුවගේ කාර්යභාරය මොන වගේ තැනකද තියෙන්නේ මේ මොහොතේදී අපි එතනින් වැඩසටහන ආරම්භ කරමු හැම දිනාටම තෙරුවන් සරණයි මේ ඔබ හිතාම වටින කාරණාවක් විමසුවේ අපට පැවිද්දන් හැටියට භික්ෂුන් වහන්සේලා හැටියට උරුම වෙච්ච භික්ෂුවගේ කාර්යභාරය කියන එක එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම අද දක්වාම පවතින කාරණාවක්. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂුවට අවවාද අනුශාසනා කළේ භික්ෂුව තමන්ගේ ජීවිතයේ භික්ෂූත්වයේ පළමුවම හඳුනාගත යුතුයි. කියන්නේ ඇත්තටම මේ ගත පැවිදි කරනවා කියන එක හරි පහසුයි. හැබැයි හිත පැවිදි කරනවා කියන එක හරි දුෂ්කර කාරණාවක්. ඒ නිසා ගතේ පැවිද්ද ඇතිවීම සමගම හිතේ පැවිද්දට වමනා කරන අඩිතාලම ඇති වෙනවා. දැන් අපි සරලව කල්පනා කළොත් පුර පොයට සිල් ගත්ත උවසුවෙක් උවසියක් පිළිමඳව සිහිපත් කරද්දී ඔවුන්ට නිතරම මතක් වෙනවා තමන්ගේ කරපළඳින උතුරු සළුව පිළිමඳව. ඒ නිසා මම අද දවසේ අට සීලයේ පිහිටපු උපෝසත අටාංග සීලයේ පිහිටපු කෙනෙක් යන මතක් කර දෙන්නට තමන් ඒ ගත පොරවාගෙන ඉන්න වස්ත්‍රය ඕනටත් සිහිපත් කිරීමක් සිද්ධ වෙනවා වගේම පැවිද්දෙකුටත් නිරන්තරයෙන්ම මතක් කරලා දෙනවා තමන් වහන්සේ කර පොරවාගෙන ඉන්න මේ චීවරය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇත්තටම නිතරම සිහිපත් කරන්නේ භික්ෂුවක් නිරන්තරයෙන් ප්‍රත්‍යවේක්ෂාවෙන් තමන්ගේ ජීවිතය ගෙවන්නට ඕන. ඒ කියන්නේ පිණ්ඩපාති වඩින භික්ෂුව පිණ්ඩපාති දානීය ටික පිළිගෙන වළඳන මොහොතේ උන්වහන්සේ සිහි කරනවා මම මොකටද මේ දන් වළඳන්නේ මගේ ශාරීරිය පවත්වන්න වේදනාවන් දුරු කරගන්න මම මොකටද ශාරීරිය ආරක්ෂා කරගන්නේ ඒ තමයි බුදුසසුනේ පිළිවෙත් පුරන්න මේ ආහාරය පමණිකව වළඳන ආහාරයක් නෙවෙයි ඒ වාගේම තම අයුතු ලෙස සපයා වළඳන දෙයක් නෙවෙයි කාටවත් හිරිහැරයක් කරලා හිංසාවක් කරලා නෙවෙයි එතනම තියෙන අවිහිංසාවාදී සංකල්පයත් කාරුණික භාවය මෛත්‍රිය භික්ෂුවගේ ඉවසීම ඒ සියල්ල අර අවශ්‍යතාවය දැන් සාමාන්‍ය ලෝකේ ගත්තහම සන්තුට්ඨිතාය අසන්තුට්ඨිතාය පහනාය සන්තුට්ඨිතා භාවීතබ්බ දහමී අපිට හම්බ වෙනවා අසතුට දුරලන්නට නම් සතුට දියුණු කරන්න. එතෙන්දී මේ භික්ෂුවට තමන්ගේ මේ කාර්යභාරය ඇතුළෙම මේ කාරණාව ස්වභාවයෙන්ම වැඩෙනවා. අපි කල්පනා කරලා බැලුවොත් දැන් භික්ෂුවක් දන් වළඳද්දි මෙහෙතනම් මම මොකටද දන් වළඳන්නේ? ජීවත් වෙන්න. මොකටද ජීවත් වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ බුදු වදනට අනුව විනයානුකූලව මේ ශික්ෂිත භාවයේ දියුණු කරගන්නට. එතකොට මේ කාරණාව තේරුම් ගත්ත කෙනා මේ කාරණාවට සුදුසු විදිහට තමන්ගේ ජීවිතේ පවත්වද්දී අතෘප්තිකර බවක් කොතනකවත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගත පොරවන චීවරය පිළිබඳවත් හිතනවා. මම මැසි මදුරුවන්ගෙන් වාතයෙන් පින්නේ මගේ ගත රැකගන්නට මම මේ වස්ත්‍රය පොරවන්නේ. එහෙම නැතුව රාග නිස්සෘත භාවයක් අනුන්තුළු උපද්දව ගන්නවත් තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් අනිසිලස සමාජයට විවර වෙන්න අවස්ථාවක් හදලා භික්ෂුව රාග නිස්සෘත භාවයකට අර කාමයට බර භාවයක් තමන්ගේ වස්ත්‍රයෙන්වත් ප්‍රකට කරන්නේ නැහැ. එහෙනම් කාම නිස්සෘත භාවයකටපත් වෙන්න තමන් ගත පොරවපු මේ චීවරය අරහත් ධජය කියලා අපි සිහිපත් කරන්නේ. එහෙනම් සෑම මොහොතකටම භික්ෂුව සිව්පසය තුළ රැඳෙනවා. උන්වහන්සේ ආවාසයක් ගෘහයක් විහාරස්ථානයක් ඇසුරු කරගෙන වැඩ ඉන්නවා. ඒ ශුන්‍යාගාරයක් කියන මතකයේ තුළ මානසිකාරය තුළ හැම මොහොතකම හිත පිහිටව ගන්නවා. ඒ කියන්නේ සසරින් මිදෙන්න මගේ හිත දියුණු කරගන්න මේ ස්ථානය කැටියට මම භාවිතා කරනවා. එහෙම නැතු අමුතු කාමසෝයක් කාමසපයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ එතන ඉඳගෙනත්. ඒ වාගේම තමයි වළඳන ගිලන්පස පිළිබඳව උනත් කල්පනා කරන්නේ. ශරීරයේ ඇති වේදනාවන් ගිලන් බව
විඩාව දුරු කරගන්නයි. එන අවශ්‍යතාවයේ පිණිස සෑම මොහොතකම උන්වහන්සේ කටයුතු කරනවා. කිසිම තැනක සමාජීය වශයෙන් තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න ගිජු විදිහට හැසිරෙන කෙනෙක් නෙවෙයි. සමාජයට හිරිහැරයක් වෙන්න බරක් වෙන්න ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. එනම් භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුවගේ භික්ෂුත්වය අඳුනා ගැනීම කියන කාරණාව භික්ෂුව වටහා ගත්තහම සමාජයට පූර්ව ආදර්ශයක් වෙනවා. සෑම මොහොතකම තමන්ගේ ජීවන දර්ශනයෙන් ජීවන චරයාවෙන් භික්ෂුව නිරන්තරයෙන්ම සමාජයට මහ පූර්ව ආදර්ශයක්. ඒ පූර්ව ආදර්ශය තුළ ඉන්න උදවිය වුණත් අර සංකීර්ණ ජීවිතයට දුවගෙන යන ගිහියා වුණත් කල්පනා කරනවා මේ භික්ෂුවක් වගේ වෙන්න ඇත්නම් සමහරක් වෙලාවට තමන්ගේ ජීවිතයේ තියෙන වෙහෙස කර බව තුළ ව්‍යාකූල භාවය තුළ මේ ශපිත එක කතා කරන ජනය අනේ හාඳුරුනි අපිටත් පැවිදි වුණා නම් මොනතරම් සැහැල්ලුවද. එන ඒ සැහැල්ලුව පැවිද්දා තුළින් දැනෙන්න ඕනේ. සමහරක් වෙලාවට වර්තමාන ජීවිතේ අපි දකිනවා අනේ අපේ ජීවිතයටත් වඩා ওই ජීවිතේ සංකීර්ණයිනේ. සේ මේ භික්ෂුවගේ ජීවිතය යම් සංකීර්ණ ස්වභාවයෙන් දුටුවහම ඒ සංකීර්ණ භාවය තුළ යම් තැන්හිදී කල්පනා කරනවා ගිහියෙක් වුණත් අපි ගෙවන ජීවිතේ සැහැල්ලුයි වගේද. ඇත්තටම නමුත් භික්ෂුව විසින් තමන්ගේ ජීවිතය අර මං කියපු සිද්ධාන්තයේ වටහා නොගත්තොත් ඒ ජීවිතේ සංකීර්ණ වෙන්න පුළුවන්. නිතරම අපි තේරුම් ගන්නට ඕන අපි අපේ ජීවිතේ මොකද්ද කියන එක. දැන් අපි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා අඤ්ඤා ලාභෝපගාමිනී අඤ්ඤා නිබ්බානගාමිනී. නිවන් මඟ කියන එකක් ලාභ හොයන මඟ කියන එකක්. මට මතකයි අපි අපවත්ී වදාළ පින්වත් ගංගොඩවිල සෝම සායනහන්සේත් ධර්ම සාකච්ඡාවකදී නිතර මතක් කරනවා භික්ෂුවගේ ජීවිතය කියන්නේ නිවනත් එක්ක කල්පනා කරද්දී ඒක ෆුල් ටයිම්. එතකොට ගිහියෙක් කියලා කියන්නේ නිවනත් එක්ක වැඩ කරද්දී එයා පාට් ටයිම්. එතකොට සමහරක් වෙලාවට මේ අපි දකිනවා සමාජයේ අර ෆුල් ටයිම් එකට අස්සම් කරලා පාට් ටයිම් එක කරන. එතකොට පාට් ටයිම් එකට අස්සම් කරලා ෆුල් ටයිම් කරන්න යනවා. ඉතින් අපේ සෝම සායනහන්සේත් ඔය අපූර්ව අදහස උන්වහන්සේ සිහිපත් කරනවා. ඒ නිසා යම් ව්‍යාකූලත්වයන් සමාජය තුළ ඉස්මතු වෙන ස්වභාවයන් අපි දකිනවනම් මේ කාර්යභාරය හඳුනා ගැනීම යම් ගැටලුවක්. හැබැයි අපි සමස්ත ශාසනික වශයෙන් කල්පනා කරලා බලද්දී මේ අරමුණ හොඳට තේරුම් අරගෙන මීට දශක ගානකට පෙර සිට අපි දකින අපි මේ ගුරු ස්වාමීන් වහන්සේලා අපේ සංඝ පිතෘන් වහන්සේලා අපේ හදවත්වලට කාවැද්දුවේ හැම මොහොතකම අපි යන්නේ නිවන් මගේ කියන එක. අපේ ගමන වෙනස්. පටිසෝතගාමී ගමනක්. ගංගාවක උඩුගම් බලා යාමක්. හැම මොහොතක අනුසෝතගාමී ගංගාවක පහලකට යාමක් නෙවෙයි. ඒ නිසා ගිහියෙකුට එහා ගියපු කරුණාවක්, ගිහියෙකුට එහා ගියපු මෛත්‍රිය, ගිහියෙකුට එහා ගියපු උපේක්ෂාවක්, අල්පේච්ඡතාවයක් මේ ගුණධර්ම ඇතුවම තමයි තමන්ගේ භික්ෂුවත්වයේ හැඩ කරගතිය යුත්තේ. ඒක අර දැන් ගිහියෙක් නම් සාමාන්‍යයෙන් තමන්ගේ තනතුරු වලින්, වත්කම් වලින්, ඒ වගේම තමන්ගේ ප්‍රියමනාප බාහිර ස්වરૂපයේ තුලින් ලෝකෙ දිනා ගන්නනේ ජීවිතේ නැගිට උදෑසන ඉඳ රැ වෙනකනොත් තමන්ගේ ජීවිතේ දැනෙන්න ගත්ත දායි දැන් බොවලට වැඩ කරන්නේ. හැබැයි භික්ෂුවගේ ජීවිතේ හැඩ වෙන්නේ අර හාමුදුරුවෝ කියන වචනේ ගැන හිතුවත් හදවත මුදුරුවක් ඇති කෙනානේ හාමුදුරුවෝ කියන්නේ. අපසන්නානං වා පසාදාය පසන්නානං වා බිහියෝ භාවය. අපහැදුනොවුන් පහදවන පහදුනොවුන්ගේ පහදීම දියුණු කරවන කෙනා තමයි භික්ෂුව කියන්නේ. එතකොට එදා අපිට හමු වෙන චණ්ඩාශෝක රජුරෝ යුද්ධය නිසා වෙහෙසටපත් වෙලා ව්‍යාකූල වෙලා ඉදිර නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පොඩි හාමුදුරු කෙනෙක් දකින්. උන්වහන්සේ පොඩි කෙනෙක් හැටියට දැමුණු සංසුන් ඉදරන් දුටුවාම උන්වහන්සේ රජමැදුරට වඩින්නට ආරාධනා කරලා සුදුසු තැනක වැඩ ඉන්නයි කියවම රාජාසනිය වැඩ ඉන්නේ. ඒතර තමන්ට වඩා ගරුකල යුතු උතුම් සාමින් වහන්සේ නමක් නෑ, වැඩිහිටි භික්ෂුවක් නෑ මෙතන කියන අදහස තේරුම් අරන් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් එතන ඉඳන්ම චින්තනමය ස්වභාවය වෙනස් වෙනවා චණ්ඩාශෝක රජුරුවන්ගේ. එතන ඉඳන් ඒ දකින දැක්ම ඒ බාහිර ස්වરૂපය තුලින් භික්ෂු ජීවිතයේ ඇතුළාන්තයේ සොයාගෙන යන්න පෙළඹෙනවා. ඉතින් එහෙනම් චණ්ඩාශෝක ධර්මාශෝක කෙනෙක් බවට පත් වෙන්නතර සමනානංච දසන ශ්‍රමණේකුගේ දැකීම කියන කාරණාව කොච්චර ප්‍රබලව බලපෑවද. අපේ හැමතරෝනේ සමාවන්නම බාධා කරනවාට දැන් භික්ෂුගේ භික්ෂුත්වයේ පිළිබඳව ඔබ වහන්සේ දැන් සදහන් කර ආකාරයට අපිට අවුරුදු ගණනාවක් පුරාවට මේ පැවතෙන දෙයක්. හැබැයි වර්තමාන සමාජය තුළ මේ භික්ෂුගේ භික්ෂුත්වය හඳුනා නොගත් අවස්ථා ගිහි ජීවිතය තුළ අපි කියනවා මේ දහම විකෘති කරනවා කියන කාරණේ. මේ දේවල් ඇයි අපි වර්තමාන සමාජය තුළ අපේ ඇහැට කන්නට දකින තත්වයට මේ මොහොතේදී ඇවිල්ලා තියෙන අපේ හාමුදුරුවනේ? ඔව් එතනත් මේ ඇත්තටම බොහෝ වෙලාවට තෙරුවන් අඳුනා නොගැනීම කියන කාරණාව අපිට මූලිකව බලපානවා. විශේෂයෙන්ම ධර්මයෙන් ඈත් වීම කියන කාරණාවත් බලපානවා. පිරිසිදු ධර්මයේ අපිරිසිදු ධර්මයේ කෝකද කියන එක
ඒකෙන් රත්තරන් වගේ දේවල් ලෝකෙ මතුනම රත්තරන් නැති වෙන්නේ යටපත් වෙනවා. අදත් අපි දකින්නේ බොහෝ වෙලාවට ධර්මයේ ස්වરૂපයෙන් විවිධ මතවාද ඉස්මතු වෙලා තිනවා. භාග්‍යතුන් වහන්සේගේ අදහසම නොවේ සමහර විට. අර අපිට ධර්මයේ තම්බෙන්න සත්තු ගාරවතා, ධම්ම ගාරවතා, සංඝ ගාරවතා. තථාගත ශ්‍රාවකෙක් නම් එයා තුළ නොබිඳුණු ගෞරවයක් තියෙන්නට ඕන තථාගතයන් වහන්සේ කෙරෙහි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කවුදයි කියන දේ අපි දැනගෙන තියෙන්නට ඕන. ඉතින් සාමාන්‍ය අපි සමාජ ලෝකේ බණ දේශනාදී සිද්ධ කරද්දී උනත් අප විමසනවා ජනියගෙන් කොහොමද බුදුහාමුදුරුවෝ ගැන දැනගෙන ඉන්නේ? ඉතින් සමහරක සූත්‍ර පිටකයේ ගැන අවබෝධයක් අධ්‍යයනයක් නෑ වුණට. අපි සරලව විමසනවා සමහරක රේරුකාණී චන්දිමල නායක ස්වාමීන් වහන්සේ ලියපු අපූර්ව පොතක් තියෙන සූවිසි මහ ගුණී පොත. ගණේගම සරණංකර හාමුදුරුවෝ ලියපු පොතක් තියෙනවා බුදුහාමුදුරුවෝ කියන පොත. ඔය පොත් දෙකවත් කියවලා තියෙද? අඩුම ඒ පොත් දෙකවත් කියවීමක් ඇති වුණොත් අප්‍රමාණ ශ්‍රද්ධාවක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි උපදිනවා. ඒ වගේම ධර්මයේ පිළිමදව ත්‍රිපිටකාගත කරුණු නොකිව්වත් අපි අද සමාජයෙන් ඉල්ලීමක් කරන්නේ අපේ රේරුකාණී චන්දිමල නායක හඳුරන්ගේ පොත්පත් ටික කියවන්න, කටුකුරුන්ගේ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ පොත් ටික කියවලා, ඒ ඇති වෙන ධර්ම රසයත් එක්ක ඒකේන ස්වභාවයම ත්‍රිපිටකාගත කරුණු කියවෙන තැනට පෙළඹෙනවා. ඒ වගේම තමයි සංඝ ගාරවතා. අපි දකින්නට උවමනයි නිරන්තරයෙන්ම සංඝයා පිළිබඳ හොඳ විශ්වාසයක් පැහැදීමක් තියෙන්නට ඕන. දැන් නිරන්තරයෙන් අපට රහතන් වහන්සේලා ගැන පොතපත කියවන්නට පුළුවන්. අපේ කල්යාණ මිත්‍රයෙක් වෙන ගයාන්චානක විද්‍යාන පතිරණ මහත්මයාගේ 80 මහා ශ්‍රාවකින් වහන්සේලා ගැන අපූර්වට එතුමා ලියව පොතපත තියෙනවා. ඉතින් ඒවා සරලව කියවන්න පුළුවන්. මොකද ත්‍රිපිටකයේ තියලා තියෙන සිංහල බස වියත් නිසා යම් කෙනෙකුට අපහසුවක් දැනෙන්න පුළුවන් කියවීම සම්බන්ධ. එතකොට නිරන්තරයෙන්ම අපි ආශිර්වාද කරන්නට ඕන අර රහතන් වහන්සේලාගේ චරිත කතා කියවද්දී වර්තමාන භික්ෂුවටද ඒ ස්ථානීය සඳහා යාමට උවමනාව පිණිසමයි මම මේ සිව්පසේ පූජා කරන්නේ. අපි සෑම මොහොතකම ගිහියා තුළ කරුණාවක් මෛත්‍රියක් උපදින්නට ඕන. අර රහතන් වහන්සේ වගේ නෑනි කියලා කලකිරෙන එක නෙවෙයි වෙන්නට ඕන. ඒ රහතන් වහන්සේලාසේ වෙන්නට උවමනා ප්‍රතිපත්ති මුන්නහන්සේලා තුළ ශක්තිමත් වේවා. ඒ ආශිර්වාදාත්මක සිතවිල්ලෙන් තමන් ප්‍රත්‍ය පූජාවන් සිද්ධ කරමිනුත්. ඒ වගේම තමයි ගිහියන්ට වඩා ඉමේෂ් කොච්චරනම් අද වර්තමාන මේ ග්‍රාමවාසී ඉන්න භික්ෂුවක් ගත්තත් කොච්චර ගුණ දහම් තියනවද? නිතර අපි මතක් කරන්නේ භික්ෂුව කියලා කියන්නේ ඇත්තටම අනුන්ගේ කාලසටහනකට වැඩ කරන්නේ. තමන්ගේ කාලසටහනකට නෙවෙයි. තමන්ගේ කාලසටහනකට වැඩ කරන ගිහියෙකුගේ ජීවිතය තුළ කොච්චරනම් ආත්මార్థකාමීකම් දකින්නවද අපි? සමහරකට නිවාඩුවක් තියෙන දාට කවුරු හරි උපකාරයක් ඉල්ලන් නම කියන් ආවොත් gedara නෝනට කියන මන් නැහැ කියලා අඟවන්න. තමන් කුස්සිය මුළු තැන්ගේ සමහරක් වෙලාවට යාවි. හැබැයි භික්ෂුවක් කියන්නේ උදේ ඉඳන්ම රැ වෙනකම්ම අපි දකින්නේ ගිහියන්ගේ අවශ්‍යතාවෙන් ඉටු කරනවා. ගෙයක් තනන තැනට මුල් ගල තැන්පත් කරන තැනද, මංගල්‍යයටද අවමංගල්‍යයටද, භික්ෂුවක් මේ සමාජ සංස්කෘතිය තුළින් නැතිවම බැරි චරිතයක්, ගෞරවාන්විත චරිතයක්. එතකොට මේ සියලු කටයුතු ඇතුළේ තමන්ට වැඩ ඉන්න තියෙන විහාරයවත් සමහරක් වෙලාවට උන්වහන්සේලාට ඉන්න තියෙන කාල සීමාව බොහොම අඩුයි. සමහරකට උදේ පාන්දරින් වැඩම කරන උන්වහන්සේ මහ රාත්‍රී වෙලා ඒ වෙන්නේ. හැබැයි උන්වහන්සේ ඒ ලෝකාර්ථ චරයාව තුළ යෙදෙනවා. එහෙම කල්පනා කරලා බැලුවොත් උන්වහන්සේලා කොයි තරම්ද. අනික ඉමේෂ් අපි දකින සමාජ ගිහියේ කාට හරි පුංචි උදව්වක් කළා හරියට ජීවිත කාලෙම කළා වගේ මහා හිසර දෙයක් වගේ කතා කරන්නේ. සයි වගේ මේ උදව්ව ආයි බලාපොරොත්තු වෙනවා. හැබැයි භික්ෂුවකගේ ජීවිතේ අපි දකින්න බොහෝ වෙලාවට උන්වහන්සේලා මට හිතෙන එකයි. උන්වහන්සේලා ඒ කරන කැපකිරීම මේ ජනියා වෙනුවෙන් උන්වහන්සේලා නිස්සරණ අධ්‍යාසයෙන් කරන පරාර්ථකාමී සේවාවම ඇති උන්වහන්සේලාට වඳින්න. අපි බොහෝ වෙලාවට හොයන්නේ අඩුපාඩුකම්. අපේ ජීවිතවල අර අඩුපාඩු ගොඩක් තියෙන කෙනාද හොයන්නේ අඩුපාඩු. ඉතින් ඒ නිසා භික්ෂුවකගේ ජීවිතය තුළ අර රහතන් වහන්සේම බිහි නොවි ඉන්නට පුළුවන්. හැබැයි මේ පුහුදුන් චරිතය ඇතුලේ අර ගිහි පුහුදුන් කෙනෙකු අභිබවා ගියපු ගුණධර්ම සමුදායක් අපිට දකින්නට පුළුවන්. අනිත් එක තමයි දැන් සාමාන්‍ය උන්වහන්සේලාගේ අනතිමානීකම ගැන හිතන්න, අල්පේච්ඡකම ගැන හිතන්න. දැන් ගිහියෙක් නම් තමන් කන බොන තැන උනත් එයා තෝරගෙන තිනවා මම මේ තැන් වලින් කන්නේ, මට මෙච්චර පිරිසිදු වෙන්න ඕනේ. අපිට එහෙම නැහැ. දුප්පත් කටුමැටි ගහපු පැලෙන් වේවා රජසිටු මැදුරින් කොතෙන්දද ලැබෙන්නේ ආරාධන අපි පිළිගන්නවා. ඉතින් අනිත් එක තමයි ගිහියෙකුට නම් අනුන් දුන්නු දෙයක් අවිශ්වාසයි නම් බාරගෙන ඉන්න පුළුවන්. එයා පරිහරණය කරනකම් බලන් ඉන්නේ. හැබැයි භික්ෂුවක් දිහා බලන් ඉන්න මන් දුන්නු දෙය වළඳයිද කියලා. ඉතින් අර බලාගෙන ඉන්න කෙනාවත් අපි ප්‍රසාදයටපත් කරන්නට ඕන. ඒ නිසා ඒ ජීවිතයක් ඇතුලේ අපි ඒ ජීවිතේ ගැඹුරට අධ්‍යයනය කළ බැලුවහම උන්වහන්සේලාගේ ජීවිතය ඇතුලේ අප්‍රමාණ කැපකිරීමක් තියෙනවා. මේ කැපකිරීම ඇතුලේ කොච්චරනම් උන්වහන්සේලාගේ කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, ඉවසීම කියන මේ කාරණාවන්
උන්වහන්සේලාගේ ජීවිත ඇතුලේ ගොඩනැගිලා තියෙනවාද? ඉතින් ඒ නිසා භික්ෂුවකගේ ජීවිතයේ කෙරෙහි මේ ගෞරවාන්විත භාවය ගිහියා තමන් තුළ සකස් කර ගැනීම මේ ශාසන අභිවෘද්ධියට කරන උපකාරයක්. එතකොට හැම මොහොතකම ගිහියෙක්ගේ පැත්තෙන් භික්ෂුවකගේ ජීවිතයක් බිඳවට්ටන්න කටයුතු කරන්නේ නැහැ. ඒ භික්ෂුවකගේ ජීවිතේ ශක්තිමත් කරන දේ අපට දානි ටික පූජා කරත් දැනෙනවනේ මේ අපට කල්පනා කරන මේ අපි නෑයෙකුත් නෙවෙයි පෙර අපිව දන්න අයත් නෙවෙයි. ඒ වුණාට අපට මහා පුදුම තමන්ට තියෙන දේ සමහරක් වෙලාවට ඉදවපු කෙහෙල්කනක පළවෙනි ඇවරිය පන්සලට අරගෙන ඉන්නේ මොනව හරි කැඳ ටිකක් හරි හදපුවාම හරි ගස්සපුවා අපේ හාඳුරන්ට කියලා වෙන් කරගෙන ඉන්නේ. ඉතින් ඒව ඇතුලේ අපට මේ ගිහි ඇත්තන් කෙරෙහි අප්‍රමාණ කරුණා මෛත්‍රියක් තියෙනවා. එතකොට අපට මෙහිම සලකන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ අපි? නැතිබරිකමක් අගහිගකමක් ආදාට අපිට බලයි අපි දරුවෙක් වගේ කියනකම නෙවෙයි ඒක ඇතුලේ තියෙන්නේ. උන්වහන්සේලාගේ උතුම් ප්‍රතිපත්ති වලට අරමුණු වලට යන්න හරියට සුජාතාව කිරිපිඩු පූජා කරද්දි හිතන්නේ මගේ හිතේ අරමුණ බලාපොරොත්තුව ඉටවන්නේද? එලෙසම ඔබගේද යම් හිතේ බලාපොරොත්තුවක් ඇත්නම් ඒ ඉටු ඒවා. ඒ සංකල්ප හරි වැදගත්. ඒ නිසා සෑම මොහොතකම ගිහි ජනයා පැවිද්දෙකුගේ ජීවිතයේ ඒ ආධ්‍යාත්මික අභිවෘද්ධියට උපකාරීව කටයුතු කළේ පැවිද්දාද මේ කාර්යභාරයෙන් හරියට තේරුම් ගන්නට ඕන. මෙන්න මේ කියන මූලික සිද්ධාන්තයන් අඳුන ගත්තාම අපි කොතැනකවත් රළුපරළු විදිහටවත් මොකද ඍජුපටි උජුපටිපන්නකම කියලා කියන්නේ හැම මොහොතකම මේ ධර්මයේ තුල මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිපත්තිය ඍජු ලෙස වැඩීම කියන අර්ථය තමයි එතන තියෙන්නේ. එහෙම නැතුව මේ තමන්ගේ වාග් විලාසයේ මෙහිමයි කියලා ලෝකෙට හඬගාලා පෙන්වන එකවත් ටිකක් ඡණ්ඩ විදිහට පරුෂ විදිහට දැන් සමහරු හිතනවනේ කල්පනා කරනවා මේ භික්ෂුවා කිව්වහම එහෙම බෑ බොහොම මේ ඍජු භාවය කියලා පිළිගන්නේ විශ්වාස කරන්නේ බොහොම මේ තමන්ගේ වාග් කෝෂයේ බොහොම ශක්තිමත් විදිහට තද විදිහට භාවිතා වුණොත්. හැබැයි ඒකම නෙවෙයි. ඉතින් ඒ එතන කල්පනා කරලා බැලුවහම ප්‍රතිපත්තිමේ කටයුතු වලදී ප්‍රතිපත්තිමේ කාරණාවන් වලදී භික්ෂුව ගන්න තීරණ තීන්දුව කොතනකවා පක්ෂග්‍රාහීනේ. ඒක අර බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඡන්ද දෝෂ බය මෝහ කියන අගති වලට ගිහිල්ලා ගන්න තීරණ තීන්දුව නෙවෙයි. සෑම මොහොතකම ප්‍රතිපත්තියේ වෙනුවෙන් විනය ගැන හිතලා හැම මොහොතකම ධර්මීය ගැන හිතලා නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක් භික්ෂුව. ඉතින් එහෙම කෙනෙක්ගෙන් කොතනකවා කාටවත් හානියක් වෙන්නේ. ඒ චරිතය හරි පූර්ව ආදර්ශය. ඒ චරිතය හරි මඟ පෙන්වීම. ඒ චරිතය ඇතුලේ ලැබෙන නායකත්වය ගමක් එළිය කරනවා, රටක් එළිය කරනවා. මං හිතන්නේ තාම ඒ එළිය දෙන අපිට තාම වටින පින් ඇති මහ සංගරුවන මේ අපි ජීවත් වෙන භූමියේ වැඩ ඉන්න බව අපි නිතරම හදවතේ තබාගෙන කටයුතු කරන්නට ඕන, ජීවත් වෙන්නට ඕන. එහෙම වැඩ ඉන්න සංගරුවනක් පිළිබඳවයි අපි මේ ළඟට කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. අපේ හාමුදුරුවනේ මේ ශ්‍රී ලංකා මහා රාමඤ්ඤ මහානිකායේ අභිනව අනුනායක පදවියට ප්‍රාප්ත වූ ශ්‍රී පවර සද්ධර්ම වාචාස්පති සිරි විජයවංශ වාතාස ශාසන කීර්ති ශ්‍රී අධ්‍යාපනවේදී අතිපූජ්‍ය කැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමින් වහන්සේට අදාළ අක්තපත්‍ර ප්‍රධාන ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. අපි අපේ ලොකු අය හාමුදුරුව පිළිබඳව කතා බහ කරමු. ශාසනයට සිදු කරපු මෙහෙය ය හාමුදුරුවන්ගේ කුඩා අවධියේ පටන් අපි කතා බහ කරමු අපේ හාමුදුරුවෝ. ඔව්, අපි උන්වහන්සේ පිළිබඳව සිහිපත් කළොත් මම හිතන්නේ අපේ රට තුළ ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අභිනව අනුනායක පදවි ප්‍රාප්තියට පත්වෙන අපේ අවසරයි නැදගුමි විජේ මෛත්‍රී අනුනායක මාහිමි පාණන් වහන්සේ ගැන බොහෝ පිරිසක් දන්නවා. බොහෝ පිරිසකගේ ආදරේ ගෞරවේ දිනාගත් පින් ඇති අපගේද ආචාර්යත්වමයන්න් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේ පිනවඳ සිහිපත් කරද්දී ඇත්තටම උන්වහන්සේ මිනුවන්ගොඩට ආසන්න නැදගමුව කියන ග්‍රාමයේ තමයි උන්වහන්සේ උපත ලබන්නේ 1951 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා. උන්වහන්සේගේ ආදරණීය මව්පියන් පිනවඳ සිහිපත් කළොත් ඒකනායක මුදියන්සලගේ 40 ඒකනායක පියතුමාට දාව ජයලත් බලගල්ලේ ගාලි ඩයස් කියන ආදරණීය අම්මගේ කුසෙන් තමයි මේ පින් ඇති දරුවා ලෝකෙට බිහි වෙන්නේ. ඉතින් එහෙම බිහි වෙච්ච දරුවා දරුවෝ 5 දෙනෙක්ගේ පවුලක බාලම දරුවා හැටියට තමයි මේ ලොවට බිහි වෙන්නේ. ඉතින් එහෙම බිහි වෙච්ච අපේ පින් ඇති අනුනායක සාමින්හන්සේ කුල දරුවා උන්වහන්සේ 1963 මැයි මාසේ 12 වන දින හපුවලානේ ඥානාලෝක අනුනායක මහා සාමින්හන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා බුරුමේ චට්ටමහා සංගායනා නියෝජනය කළ ශ්‍රී පවර සද්ධර්ම වාචස්පති පඬිත මාදලගමුවේ විජේවංශ මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන්
පැවිදි භාවයට පත් වෙනවා. ඉතින් එහෙම පැවිදි භාවයට පත් වෙච්ච මේ කුඩා සාමණේරයන් වහන්සේ 1972 වසරේ තමයි උපසම්පදාව ලබන්නේ. ඉන් අනතුරු උන්වහන්සේගේ මූලික අධ්‍යාපනීය රත්නපුර ශ්‍රී සුමන පිරිවෙනින් සාමණේර අවදීම ලබනවා. උසස් අධ්‍යාපනය සඳහා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් උසස් පෙළ ආදී හදාරලා අවසානයේ උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබලා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන වේදී උපාධිය උන්වහන්සේ ලබා ගන්නවා. ඉන් අනතුරුව උන්වහන්සේ රාමඤ්ඤ නිකාය තුල උන්වහන්සේගේ කාර්යභාරය පිළිබඳව අපි සිහිපත් කළොත් 1990 සිට පාලක සංඝ සභාවේ සමාජිකත්වයේ ලැබ කටයුතු කරනවා. මොකද මේ පාලක සංඝ සභාවේ තමයි නිකායි කටයුතු පිළිබඳව තීරණ තීන්දුව ක්‍රියාත්මක වීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේම ජෙට්ටානු විජ්ජක ධූරේ උන්වහන්සේගෙන් අනතුරුව මේ නිකාය නියෝජනය කරමින් දරනවා. ඒ වගේම 1996 සිට කාරක සංඝ සභාව නියෝජනය කරන්න උන්වහන්සේ එතනින් පසුව උන්වහන්සේ සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි 2011 සිට නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ධුරයට පත් වෙනවා. අද දවසේ අනුනායක ධුරය ලැබීමට ප්‍රථමයෙන්. ඉතින් ඒ වගේම උන්වහන්සේ නිකාය සංවර්ධන සභාවේ නියෝජ්‍ය සභාපතිත්වයේ උසුලමින් නිකාය උන්නතිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. ඒ වගේම තමයි උන්වහන්සේගේ ශාසනික සමාජයේ මෙහෙවර විශාල වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුල කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙනවා. 1979 සිට වසර 10ක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී වහන්සේ ලෙස විහෙර විහාරස්ථාන දහම් පාසල් පිළිබඳව කටයුතු කරද්දී ඉතින් දහම් පාසල් වල උන්නතියට සංවර්ධනයට දියුණුවට උන්වහන්සේගේ නව විහාරස්ථාන ඒ ප්‍රදේශය ආරම්භ කරද්දී ඒවා සඳහා ලබා දුන්නු මඟ පෙන්වීම ආශිර්වාදේ හරි ඉහෙරයි මේ තනතුරු ඇතුළේ ඉඳගෙන. ඒ වගේම තමයි උන්වහන්සේ 1989 සිට මේ දක්වාම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති හමුදුරුව ලෙස අප වැඩ ඉන ප්‍රදේශයේ විශාල කාර්යභාරයක් උන්වහන්සේ අපට සිද්ධ කරන අපේ සංඝ පিত্র උන්වහන්සේ අප වැඩ ඉන භූමියේ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේද ලේකකාධිකාරී උන්වහන්සේ ලෙස කටයුතු කරනවා. 99 වසරේ ගම්පහ දිස්ත්‍රික් ශාසන ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති උන්වහන්සේ ලෙස බොහෝ කාලයක් උන්වහන්සේ කටයුතු කරනවා. ඒ වගේම උන්වහන්සේ 1993 සිට 2015 දක්වා ජනමාධ්‍ය උපදේශන කමිටුවේද සමාජිකත්වයේ දරන්නට උන්වහන්සේ සමත් වෙනවා. ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ 1991 සිට 2002 දක්වා වසර 11ක් මිනුවන්ගොඩ සමත මූල බල මණ්ඩලයේ සභාපතිත්වයේ උසුලනවා. ජනයාගේ ජීවිතවල ඇති වෙච්ච ගැටුම් විසඳන්න සාමින්වහන්සේ නමක් අර පැවිද්දේ කැටියට උන්වහන්සේගෙන් උපරිම කාර්යභාරය ඉටු කරනවා. නඩු හබ දක්වා යන දිවෙන කාරණාවක් එතෙන්ට නොයා ඒ ඇත්තන්ගේ හිත්වලින්ම නවත්තන්නට. ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ 1996 සිට අද දක්වාම අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ සනාතන සභිකයින් වහන්සේ නමක් ලෙස කටයුතු කරනවා. ඉතින් මේ සපට භික්ෂුන් වහන්සේලාට තියෙන ඉතාම වටින විශ්වවිද්‍යාලයක් ඒ ස්ථානීය දියුණුවට උන්නතියට ඒ වගේම ඒ ස්ථානීය ආරක්ෂා කරගන්න උන්වහන්සේ සෑම මොහොතකම මැදිහත් වෙනවා. ඒ වගේම තමයි අපේ නායක හඳුරෝ 2004 සිට 2015 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත ලංකා පිරිවෙන් උපදේශක අධ්‍යක්ෂක ධූරයේ හොබවනවා. ඉතින් ඒ නිසා ලංකා පුරාම පවතින පිරිවෙන් වල උන්නතියට උන්වහන්සේගේ තනතුර තුළ ඉඳිමින් වෙච්ච කාර්යභාරය අතිමහත්. ඒ වගේම අපේ නායක හඳුරෝ 1984 සිට 2010 දක්වා සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්ම විෂයේ ප්‍රධාන පරීක්ෂකයින් වහන්සේ ලෙස කටයුතු කරනවා. ඉතින් ඒකත් හරි සුවිශේෂයි. ඒ වගේම තමයි 1984 සිට උසස් පෙළ විභාගයේ තර්ක ශාස්ත්‍ර විෂය උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙසත් කටයුතු කරනවා. ඒකත් භික්ෂුන් වහන්සේ නමක් ඇටියට උන්වහන්සේගේ සුවිශේෂ කඩයිමක් උන්වහන්සේ ගැන මතක් කරද්දී ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම සම්බුද්ධ ජයන්ති ඒ කමිටුව නියෝජනය කරන්න උන්වහන්සේ සමාජිකයන් වහන්සේ නමක් ඇටියට ඒ වගකීම ඉටු කරනවා. 1976 වර්ෂයේ ඇහැලියගොඩ ශ්‍රී සුමන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපතින් වහන්සේ ලෙස වගේම වසර 10ක් එහි කටයුතු කරලා 1987 සිට 2011 දක්වා ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ මහ පිරිවෙනේ අපත් මූලික අධ්‍යාපනීය මුල් කාලේ හදාරපු පිරිවෙනේ පරිවෙනාධිපතින් වහන්සේ ලෙස නහසිතාම වටින කාර්යභාරයක් ගුරු ශිෂ්‍ය අපි හැමදෙනා වෙනුවෙන් ඉටු කරන්නට යෙදුණා. ඒ විතරක් නෙවෙයි 2004 වසරේ සිට පිරිවෙන් මණ්ඩලයේද සමාජිකින් වහන්සේ නමක් ලෙස ඉඳිමින් කටයුතු කරමින් ඒ වගේම උන්වහන්සේ අපේ රටේ පහළ වෙච්ච
අතිගරු ජනාධිපති තුමන්ලාට නිරන්තරයෙන් අවවාද අනුශාසනා දෙනී උපදේශකත්වයේ උසුලමින් ඒ වගේම දේශ විදේශ වශයෙන් අපි දන්නවා මේ බොහෝ වෙලාවට මේ රටින් බැහැර උන්වහන්සේටම පෞද්ගලිකව ආරාධනා කළ බාරගන්න පිළිගන්න කිව්ව වෙහෙර විහාරස්ථාන අපේ තරුණ ස්වාමීන් වහන්සේලාට මේ ලෝකේ පුරා බොහෝ ස්ථානවල යුරෝපෙට ගියත් බටහිරට ගියත් ඒ ස්ථාන බාරගන්න ආශිර්වාද කරලා උන්වහන්සේ කිසියම් ස්ථානියන් කෙරෙහි අමුතු බැඳීමක් ඇති කරගන්නේ නැතිව උන්වහන්සේලාට බොහොම ආශිර්වාද ඉටු කරමින් ඒ දායකින්ට ඒ ස්වාමීන් වහන්සේලා අඳුන්වලා දෙමින් ස්ථාන ගොඩනගලා තිනේ. ඒ නිසා ලෝකේ උන්වහන්සේ කොහෙටද වඩින්නේ හැම මොහොතකම තමන්ගේ ගුරුවරයෙක් ලෙස උන්වහන්සේලා පිළිගන්න හැටි අපි යුරෝපෙට ගියත් පටහිරට ගියත් උන්වහන්සේව හොඳට හඳුනනවා. මේ ලංකාව තුලත් එහෙමයි. නිරන්තරයෙන් අපේ ප්‍රදේශයේ වැඩි ඉන්න උතුම් සංඝ පිතෘ උන්වහන්සේ නමක් ලෙස ප්‍රදේශය ගැන කියද්දී අපිට නිතරම මතක් කරන්න පුළුවන් අපේ නැදගමි විජේ මෛත්‍රී අනුනායක හාමුදුරුවන්ගේ පන්සල කිට්ටුව කිව්වහම කාට උනස් සිහිපත් වෙනවා. ඒ නිසා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා එදා ඉඳන් ඇති වෙන පෞද්ගලික පොදු සෑම ගැටලුවකදීම අපිට පියෙක් ලෙස නිරන්තරයෙන්ම ගුරුවරයෙක් ලෙස ආශිර්වාද කරන පින් ඇති නායක හාමුදුරුව. ඉතින් මං හිතන උන්වහන්සේ තනතුරු සොයාගෙන ගමන් කරපු කෙනෙක් නෙවෙයි උන්වහන්සේව සොයාගෙන තනතුරු පැමුණුනා. ඉතින් මේ පැමිණීම සඳහා වමනා කරන ගුණය විනය උන්වහන්සේ තුළ අපි අර භික්ෂුවාගේ ජීවිතයේ කියනවනේ සෑම මොහොතකම විනයදර ඒ වාගේම තමන්ගේ දහම් දෙනුමින් විනය භාවයේ වියත් භාවයේ වික්ත විනීත විශාරද කියන ස්වභාවය. ඉතින් මං හිතන්නේ ඒකීය කියන ස්වභාවයන් වලට ලක්ෂණ වලට අපේ අනුනායක ස්වාමීන් වහන්සේ සුදුසුයි. සෑම මොහොතකම උන්වහන්සේ සෑම මොහොතකම විනයානුකූලව භික්ෂුවගේ ජීවිතයට ගොඩනගින්න උදව් කරන මඟ පෙන්වීම වික්ත භාවයේ අපිට මේ උන්වහන්සේගේ විශේෂ දැනුම උන්වහන්සේ නියෝජනය කරපු විශේෂේශ්‍රයන් තුළ ඒක හොඳට දැනෙනවා. ඉතින් අපේ නායක හඳුරන් වහන්සේගේ ඒ පදවි ප්‍රාප්තිය තමයි මේ ලැබෙන 21 වෙනිදා සවස් භාගයේ 2:30ට පසරු 2:30ට බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපේ අග්‍රාමාත්‍ය ධූරිය හොබවන පින්වත් මහින්ද රාජපක්ෂ මැතිතුමුන්ගේ සුරතින් ඒ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ දින සිද්ධ වෙනවා. ඉතින් ඒ නිමිත්තෙන් විශේෂයෙන් අපි මේ මොහොතත් අවස්ථාවක් කරගෙන උන්වහන්සේට ගරු සරු කරන ආදරය කරන පින ඇති හැම දෙනාටම මහ සංගරුවනටත් අපි සිහිපත් කරනවා. නායක හඳුරන්ට කරන ගෞරවයක් ඇටියට ඔබ හැම දෙනාටම ඉඩක් තියෙනවා අපේ නායක හඳුරුවන් වහන්සේ වෙනුවෙන් උපහාරයක් කරමින් අපි මේ පවත්වන පදවි ප්‍රාප්ති උත්සවය සඳහාද සහභාගී වන්නට. රටට දැයට මෙහෙවරක් ඉටු කරපු නැදගම විජය මෛත්‍රී හාමුදුරුවෝ ගැන මේ ජාතික මෙහෙවර තුළින් ඇයි අපි කතාබහ කළේ කියන දේ පිළිබඳව අපව නරඹන ඔබට මේ වෙනකොට දැනගන්නට ලැබෙනවා කියන කාරණය පුළුවන්. බොහොම ස්තුතිවන්ත වෙනවා මොරාවත සුබෝධියේ අපේ හාමුදුරුවන්ට. නමස්කාර පූර්වක අප සමග සජීවීව මේ මොහොතේදී සම්බන්ධ වුණාට අපි බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේව ඉදිරියේදීත් සම්බන්ධ කරගන්නට. අපි සූදානම් වන්නේ විශේෂ පුවතක් සඳහා කඩන බින් අවධානය යොමු කරන්නට මේ මොහොතේදී. COVID-19 සඳහා ආරක්ෂිත පියවර නිතරම හොඳින් සබන් යොදා දෑත් සෝදන්න. සබන් හෝ විසබීජ නාශක මධ්‍යසාරයක් භාවිතා කර දෑත් පිරිසිදු කරන්න. සෑම විටම අන් අය සමග මීටරයක දුරස්ථභාවයක් පවත්වා ගන්න. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. නිරතුරුවම නිවැරදිව මුඛාවරණ පළඳි. මේ කාමරේ ඔයාට මොන වගේ හැඟුම් බරනම් සෙනෙහවන්ත නම් ආදරණීය නම් අනිවාර්යයෙන්ම කොයි තැන වුණත් ඒක පේනමක් තැනක් වෙනවමයි නේද? ඕනෑම ගැහැණියෙක් දරුවෙක් ප්‍රසූත කරන්නට පීතෘත්ව තිබිය යුතුමයි. ඒතකොට ඒක අවජාතක වෙන්නේ. ප්‍රියදුරු වෘත්තිය කාන්තාවකට නුසුදුසුයි කියලා. බස් එකක් අරන් යනවා දැකලා නැහැනේ. හරියට ඩ්‍රයිව් කරන්න බෑ. මම දන්නේ නැහැ. ඒක ඇත්තද? බැරි දෙයක් නැහැ කාන්තාවට. මගේ දැස්ම පේන්නේ නැහැ අවුරුදු 20ක් තිස්සේ. එහෙම කොහොමද S2ක් පෙනීම නැතුව කෙනෙක් ගනුදෙනු කරන්නේ හා සාර්ථක වන්නේ? කාන්තාවක් නිකරුණේ ගණිකාවක් වෙන්නේ නැහැ. කාන්තාවන්ව හොයාගෙන යන පිරිමින්ව කවුද අත්තටම ගොඩගන්නේ? මට කියන්න බෑනේ කොණ්ඩේ කපලවාට පිරිමි ක්‍රයන් කියලා. මේක අපේ රටට සංස්කෘතියට ගැළපෙන දෙයක් නෙමෙයි. ඔයාට ඒක දැනෙන්නේ නැත්නම් ඔයාට ඒක අවශ්‍යතාවය නැත්නම් මට ඔබ කොල්ලෙක් කරන්න බෑ. පිරිමි ගණිකාවත් ඉන්නවා අපේ රටේ. ගණිකාවන් කියන්නේ බ්ලැක් මාක් එකක් කියලා නෑ. පිරිමි තමයි හරිම සෙන්සිටිව්. පිරිමින්ගේ තියෙන අකමැතිම ගතිගුණේ මොකක්ද? කොණ්ඩපණිකම්.
සිරිය ගෑනුගේ සමාජ ගමනය දිගස. For the first time in Sri Lanka, a TV program lineup designed in line with the UN Sustainable Development Goals. Run at a pair. Kali Putimaya Amantranaya. At 7:30 every day on TV1. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එක්වන්නේ ජාතික මෙහෙවර වැඩසටහනත් සමගින්. අපි හාමුදුරුවනේ අපි දන්නවා භික්ෂූන් වහන්සේලා අපේ රටේ ඉතිහාසය තුළ නොයෙකුත් අවස්ථාවන්වලදී රටට දැයට යම්කිසි අනතුරක් එනවා නම් ඊට විරුද්ධව නායකත්වයේ අරගෙන ඉදිරියෙන් කටයුතු කළ අවස්ථා අපිට නොයෙකුත් අපේ ඉතිහාසය තුළ දක්නට අහන්නට ලැබෙනවා. වර්තමානයේ තුළ විශේෂයෙන් ගිහි මිනිසුන් අතර අපේ සාමාන්‍ය රටේ මිනිසුන් අතර කතාබහට ලක් වෙන දෙයක් තමයි මේ භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පෙළඹිලා ඔවුන් මේ දේශපාලනය කිරීම පිළිබඳව ඉදිරිපෙළ ඉඳගෙන අපි කිව්වොත් ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න මේ සෑම දෙයකටම මේ කියන කාරණේ පිළිබඳ ඔබ වහන්සේගේ දැක්ම මොන වගේද? මේවා බුදුරජාණන් වහන්සේගේ මග යන පිරිසක් වශයෙන් මේ දේවල් කැපයිද? ඕ ඇත්තටම ඉමේෂ් කාරණාව සිහිපත් කරද්දී භාග්‍යතුන් වහන්සේ නිතරම භික්ෂුවට අනුශාසනා කරී භික්ෂු ජීවිතේ හරිගස්ස ගන්න. භික්ෂු ජීවිතයට අදාළ වැඩපිළිවෙල තුළ ජීවත් වෙන්නට. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි සෑම මොහොතකම බැඳී සිටින භික්ෂුවක් හැටියට භික්ෂුවගේ කාර්යභාරීට කරන්න. ඒ කියන්නේ බුදු වදන කුමක්ද? බුදු වදනටනේ අපි හික්මිය යුත්තේ. බුදු වදනටනේ අපි ගරු කළ යුත්තේ. එහෙම නොවි භාග්‍යතුන් වහන්සේගෙන් බැහැර අඩුම මගඵල අවබෝධයකටවත් නොආව යම් උදවිය අපි ප්‍රමුඛය කරගෙන ප්‍රධානියෝ කරගෙන අපි නායකයෝ කරගෙන යාම කියන කාරණාව මම හිතන්නේ විය යුත්තක් නෑ. මොකද මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම නායකයා අසම සම ගුරුවරයා ශාස්ත්‍රඥ වහන්සේ අපි සරණ ගියපු භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒක තේරුම් ගත්ත කෙනාට බුදු රජාණන් වහන්සේට තරම් ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙන්නට අවස්ථාවක් වෙන කෙනෙක් පිළිබඳව ඉඩක් අපිට ඇති වෙන්න බෑ. ඉතින් ඒ නිසා යම් තැන්හිදී අපි දකිනවා භාග්‍යතුන් වහන්සේට තියෙන ගෞරවය ඒ හිතවල තියෙන්නේ කොයිතරම් ප්‍රමාණයක්ද කියන හැඟීම අපට යම් ක්‍රියාකාරකම් ඇතුලේ දකින්නට තියෙනවා. ඉතින් ඇත්තටම අපි මේ කාරණාවන්හිදී අනුකම්පා කරන්නට ඕන. අර මං මුලදීත් මතක් කරා වගේ අපි සෑම මොහොතකම ආශිර්වාද කරන්නට ඕනි. ඒ හිත් ඒ පිහිටියේ යුත තැනම පිහිටත්වා කියන ආශිර්වාදය තුළ මිසක් කිසිම තැනක කලකිරීමක් වෛරයක් අපි ඇති කරගන්නට හෝ විවේචකයෙක් විය යුතුනේ ඒ දකිනයම් අඩුපාඩුවක් තිබ්බත්. එනිසා භික්ෂුවක් හැටියට සෑම මොහොතකම වැදගත් වෙන්නේ තමන් දේශපාලන තීරකයෙක් වෙනවා කියන කාරණාවට වඩා දේශපාලනීන්ටත් අපිට නිතරම අනුශාසනා කරන්නට පුළුවන්. අපිට ඇත්තටම තියෙන මූලික කාර්යභාරයේ භාග්‍යතුන් වහන්සේගේ භාවිතාවත් ඒක. තුරිත අතුරිත චාරිකා ක්‍රම අනුගමනය කරමින් භාග්‍යතුන් වහන්සේ විටෙක උන්වහන්සේ වැඩ ඉන්න ආරාමයෙන් බැහැරට වඩිනවා මාස 1, 2, 3, 9 දක්වා. යොදුන් උන්වහන්සේ 900 මග ගෙවාගෙන වඩිනවා ලෝකයාට අනුග්‍රහය පිණිස. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ පැය 2 විවේක ගත්තේ සැතපුනේ පැය 22 දෙව්බඹ මිනිස් ලෝකයා වෙනුවෙන් කැප කළා. ඉතින් ඒ නිසා අපි හැම මොහොතකම පූර්වාදර්ශය කරගන්නට ඕන භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒන් තමන්ට 아무තු කීර්ති නාමයක්වත් ලාභ සත්කාරයක්වත් වෙන අනිසි ආසාදයක් නෙවෙයි. උන්වහන්සේගේ සුවය උනේ ලෝකයාට හිත සුව පිණිස යහපත් දේ කියලා ධර්මයේ තුල ජනයාව පිහිටවාලීමයි. ඒ නිසා මං හිතන්නේ භික්ෂුව සෑම මොහොතකම ජනයා තුල අර විනයෝ නාම සාසනස්ථාය වගේ මේ විනයේ පැවැත්ම මේ ශාසනීය පැවැත්ම විනය කියන එක ආරක්ෂා වීම තුල තහවුරු වෙන වගේ භික්ෂුව නිතරම තහවුරු කරනවා නම් අපි දහම් පාසලක දරුවෙකුට වේවා වැඩිහිටියෙකුට වේවා විනයවත් භාවයේ තමන්ගේ අවංකකම මේ manussකමේ ගුණධම් ඇතුළේ ජීවත් වෙන්න. දැන් දේශපාලඥයෙක් අපි ළඟට ආවත් ඉමේෂ් මම මතක් කරන්නේ ඔබ ඉන්න කාලය ගැන නෙවෙයි, ඔබ සතුටු වෙන්න ඕනේ. ඔබ හිටිය කාලය තුළ ඔබ වඩාත් හිතකර දේවල් මේ සමාජයට ලෝකෙට සිද්ධ කළාද? අපි දැන් අද දකින්නවානේ සමහරකට මේ ගහකොළ පරිසරයේ රකින්න අපේ දරුවෝ පවා මොනතරම් පෙළට ඇවිත් ඉන්නවද? ඉතින් සමහරක් වෙලාවට ඒ යහපත් දේවෙනින් පෙනී ඉන්න කෙනා පෙළඳ බලන ස්වභාවයක් නේ. බලයේ තිනුම භාවිතා කරන්නේ. ඉතින් එවැනි වුන් වෙනින් අපිට කොතනකවත් පෙනී ඉන්න පුළුවන් නම් අපි භික්ෂුවක් හැටියටවත් අපිට සතුටු වෙන්න බෑනේ. ඒ නිසා අපි හැම මොහොතකම
ප්‍රතිපත්තිමය තැනක ඉඳගෙන අපේ තීරණ තීන්දු ක්‍රියාත්මක කරන උදවියට අපි උපකාර කරන්නට ඕන. ඒක ගැටලුවක් නේ. භාග්‍යතුන් වහන්සේ ගාවට යුද්ධවලට යද්දී කොසව රජුරෝ ඇවිදින් වැඳලා කරලා ගියපු තැන් අපට මුණ ගැහෙන. බුදුහාඳුරෝ ඒවට ඍජු ලෙස මැදිහත් වෙන්නේ නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමහරක් වෙලාවට කලකෝලහල ඇති කරගන්න ගියපු තැන්හිදී ඒවා සංසිඳන ආකාරයට භාග්‍යතුන් වහන්සේ කටයුතු කරන. හැබැයි මේක නැවැත්තිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මැද්දට පනින්නේ කොතනකවත්. උන්වහන්සේට තිබුණු බලයේ ගෞරවයේ ලෝකේ කාටවත් නොතිබ්බ එකක් නේ. ඒ නිසා අපි හැම වෙලාවක අපට තියෙන බලයේ ගෞරවය තේරුම් ගන්නට ඕන. ඉතින් අපි අපට තියෙන බලයේ ගෞරවය තේරුම් ගන්නේ නැතිව අපි නෝමනා විදිහට හැසිරෙන්නට ගියොත් ඒකෙන් වෙන්නේ අපි මේ ශාසනයට ලොකු හානියක් කරනවා. එතකොට ශාසනය කියලා කියන්නේ අපේ ජීවිතයේ පවතින තාක්කල් විතරක් පවතින එකක් නෙවෙයි. තව අවුරුදු 100,000ක් කල් මේ ලෝකේ උතුම් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු සසුන පවතිනට ඕන. ඉතින් ඒ නිසා අපි මේ වගේ මාධ්‍යයක් තුළට හරි ඇවිදින් අපි ධර්මයෙන් පිට යම් දෙයක් කිව්වොත් මේ අද නවීන තාක්ෂණීය ඇති ලෝකේ ඒ දේවල් තව සතවර්ෂ ගණනක් පවතීවි. ඒ නිසා අපට ආදරය ගරු කරන්න පුරුදුණු කෙනෙක් අපි වැරදි මතයක් අදහසක් කිව්වොත් ඒක පිළිගනීවි. එතකොට අර සත්‍ය දේ යටපත් වෙලා අධර්මීය අසත්‍ය දේවල් ලෝකේ මතුවේවි. ඉතින් ඒ නිසා අපි හැම මොහොතකම අද දවසේ මහාන වෙච්ච පුංචි සාමාන්‍ය භික්ෂුවකටත් පූර්ව ආදර්ශයක් වෙමි. භික්ෂුව තමන්ගේ කාර්යභාරය තුල හිටියොත් සමහරක් වෙලාවට අර ගිහියන්ට උනත් ඉක්මනට අපහදින්න කලකිරීම ඇති වෙන කාරණාවන් විශේෂෙහි පැවිද්දාගේ මැදිහත් වීමේ යම් අඩුවක් ඇති වේ. ඒ නිසා අපි දකින්න නැතුව නෙවෙයි. ඉතින් ඒ සෑම තැනකදීම අපි අනුකම්පාවක් උපදව ගන්නවා. අපි අපේ ප්‍රමාණීය සීමාව හැම මොහොතකම අඳුනාගෙන හිටියහම එකට මට පුංචි කතාවක් මතක් වෙනවා. අර කැටකිරිල්ලකගේ කතාවක්. ඔය කැටකිරිල්ලක් පුරන් වෙච්ච කුඹරක ජීවත් වෙනවා කැටකිරිලි පවුලක්. එහෙම ජීවත් වෙද්දී මේ පුංචි කැටකිරිල්ල හරිම නොහික්මුණු අකීකරු කෙනෙක්. ඉතින් එයා ඇවිදින් ඔය පස්පිඩල් උඩට ඇවිල්ලා සෙල්ලම් කරනවා. තාත්තා අම්මා අවවාද කරනවා යන්න එපා අපේ නිවසෙන් බැහැර සීමාවට. දවසක් එහෙම එපා කිව්වත් මේ කැටකිරිල්ල ගිහිල්ලා සෙල්ලම් කරමින් ඉඳිද්දී බොහොම ශක්තිමත් පක්ෂියෙක් විත් මේ කැටකිරිල්ලව අරගෙන යනවා ඉහළ අහසට. ඒ වෙලාව විලාප තියෙන පුංචි කැටකිරිලි පැටව කියන මගේ අම්මා තාත්තා කිව්ව තැන හිටියනම් උඹට මාව අල්ලගන්න වෙන්නේ නැහැ. මේ මාන්නයක් තිබ්බ අර පක්ෂියා හොඳයි එහෙනම් ඔය අම්මා තාත්තා කියන තැන හිටියත් මම උඹව අල්ලගන්නවා. ආයි පස්පිඩල් උඩින් ගෙනවිත් තිනවා. කිසිවක් නොවුනාසේ මේ කැටකිරිලි පැටව සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන වෙලාවේ මේ කැටකිරිලි පැටව අර පක්ෂිය ඉහළ සිට කුරුමානන් අල්ලන් පහළට වේගින් එනවා සමගම පස්පිඩල් ඇතුළට රිංග ගන්නවා. Taman තාපු වේගය පාලනය කරගන්න බැරුව මේ පක්ෂියා පස්පිඩල්ෙ වැදලා මියදෙනවා. එහෙනම් අපිට මතක් කරන්නේ අපි අපේ සීමාවන් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අපි අපේ සීමාවන් ඇතුළේ ජීවත් වුණත් අපිත් ආරක්ෂිතයි. අපිට බැඳී කටයුතු කරන අයටත් කොතෙන්දවත් අපහසුව අවිවේකී භාවයක් ඇති වෙන්නේ නැහැ. මං හිතනවා ජාතික මෙහෙවර තුරින් මේ මොහොතේ අවධානය යොමු කළ යුතු මාතෘකා රසකට අවධානය යොමු කරන්නට හැකියාව ලැබුණා. නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා අපේ මොරාවතී සුබෝධි අපේ හිමියන්ට මේ අවස්ථාවට සජීවව සම්බන්ධ වුණාට. වහන්සේට අපි සමුදෙන ගමන් අපි ආරාධනා කරනවා. රැඳී සිටින ජාතික මෙහෙවර තුරින් අප සූදානම් තවත් මාතෘකාවකට අද දිනේදී අවධානය යොමු කරන්නට. විරාමයෙන් අනතුරුව නැවතත් එක්වන්නේ ජාතික මෙහෙවරත් සමගින්. විරාමයෙන් අනතුරුව අපි සෝදානම් රටේ මේ මොහොතේ දේශීය ආයුර්වේද ක්‍රමය පිළිබඳව කතාබහ කරන්නට කාල වේලාව සීමිත නිසා මා ඉක්මනින්ම කතාබහ ආරම්භ කරනවා. අපේ ආරාධනය පිළිගෙන අප සමග සම්බන්ධ වෙනවා වෛද්‍ය එස්.ජේ. බණ්ඩාර මහතා. අයිබෝවන් වෛද්‍යතුමනි, අයිබෝවන්. ඒ වගේ ඔව් තමයි සමස්ත ලංකා රාජ්‍ය ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් සහ සංවිධායක ලෙස කටයුතු කරන්නේ. අපි කතාබහ මෙතනින් ආරම්භ කරමු. වසංගත තත්ත්වයත් එක්ක මේ මොහොත වන විට දේශීය ආයුර්වේද ක්‍රමය මොන වගේ තැනකද තියෙන්නේ? රටේ සහ ජාත්‍යන්තර උද්ගත වෙලා තියෙන මේ කොරෝනා අර්බුදකාරී තත්ත්වය ලංකාවට දැඩුව බලපාලා තියෙනවා. රටේ ආර්ථිකයට මේක දැඩුව බලපාලා තියෙනවා. මං ඇත්තටම කියන්න කනගාටුයි. කොරෝනා මර්ධන ක්‍රියාදාමය සඳහා රෝගී ප්‍රතිකාරය කිරීම හෝ ඒ සඳහා වැළැක්වීම සඳහා වෙන ක්‍රියාමාර්ග පැත්තෙන් ගත්තාම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඒ සඳහා සූදානම් වෙලා නැහැ. ඉතින් රටේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ වෛද්‍යවරු විදිහට අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, දේශීය වෛද්‍ය ක්‍රමය උපයෝගී කරගෙන කොරෝනා වැළමුණ රෝගීට ප්‍රතිකාර කරන්න අපි සූදානම්. ගැටලුව තියෙන්නේ නීතිමය බාධාවන්. දැන් නීතිමය බාධාවන් ආයුර්වේද වෛද්‍යවරුන්ට ඉවත් කරගන්න බෑ. ඒක
පාර්ලිමේන්තුව තමයි නීති හදන ප්‍රධාන ආයතනය. එතකොට පාර්ලිමේන්තුවට රැස් වෙන වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු දැනගන්න ඕන අමුල සම්පතක් තියෙනවා මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියලා. ඒකෙන් වැඩක් ගන්න. දැනට ක්‍රියාත්මක වෙන්නේ 1800 ගණන් වල ක්‍රියාත්මක වෙන ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ගෙනාපු 50 නීති. එතකොට අපිට දැන් වර්ෂ 200ක් ගිහිල්ලා තියෙනවා අපිට බැරි වෙලා තියෙන නීති පද්ධති වෙනස් කරගන්න. මම දන්නවා ආණ්ඩු බලයට පත් වෙන්නේ දේශීයත්වය මුල් කරගෙන. දේශීයත්වය ඉහළට ගේන්න ඕන. ඒත් එක්ක මේකට මුල් තැනක් දෙන්න ඕන කියලා. මං අහන්නේ එකම එක දෙයයි. අවුරුදු 200ක් ගිහිල්ලා තියෙනවා වසංගත ගණනාවක් ඇවිල්ලා තියෙනවා. තාම මේ පාර්ලිමේන්තුවට බැරි වුණාද මහලක මුදලක් යන්නේ නැහනේ පාර්ලිමේන්තුව රැස් කළා නීති වෙනස් කරන්න. එතකොට දැන් කිසිම මුදලක් වියදම් නොකර කරන්න ඕන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යය නීති සම්පාදනය. එතකොට මේ වගේ අවස්ථාවක ආයුර්වේද වෛද්‍යරුන්ට මහජනතාවට ප්‍රතිකාර කරන්න තියෙන අවස්ථාව මගහරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ තියෙන නීතිමය තත්ත්ව නිවැරදි කරන්නේ නැතුව. ඒකට හේතුව තමයි අපිට ඕනම රෝගීට ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් මහජනතාවට පැනනගින පුළුවන් ප්‍රශ්නයක් ඇයි ආයුර්වේද වෛද්‍යරුන්ට බැරිද මේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න කියලා. එතකොට උණට ප්‍රතිකාර කරන්න බැරිද කියලා. සමහර බටහිර වෛද්‍යරුත් අපි දන්නවා ඇයි ඔයගොල්ලන්ට උණට ප්‍රතිකාර කරන්න බැරිද කියලා. අපිට ඕනම රෝගයකට ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි රටක වසංගත තත්ත්වයක් උද්ගත වුණාම නීතිමය තත්ත්වය වෙනස් වෙනවා. එතකොට ඒකේ බලතල ක්‍රියාත්මක කරන්න වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට. ඇත්තම එතුමායි පුද්ගලික වරදක් නෙමෙයි. එතුමාට කටයුතු කරන්න වෙන්නේ රටේ තියෙන නීති අනුවනේ. එතකොට වසංගත තත්ත්වයක් ආපුවාම එතකොට වසංගත තත්ත්වයට අදාළ පනත වෙනස් කරන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුව කරන්න ඕන. එතකොට මේ රටේ දැන් වර්තමාන ආණ්ඩු බලයට පත් වෙලා තියෙන්නේ මේ දේශීයත්වයට මුල්තැන දෙනවා කියලානේ. දැන් වසරක් විතර ගත වෙමින් තියෙනවා. වසංගත තත්ත්වයට මුහුණ දීලා. එතකොට ආණ්ඩුවට පුළුවන් පාර්ලිමේන්තුව රැස් කරලා නීති වෙනස් කරලා අපේ දායකත්වය රෙජුලිසල බා ගන්න. එහෙම නැතුව අවදිමත් අවිද්‍යාත්මක පැණි වර්ග වෙනත් වර්ග භාවිතා කරමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කීර්තිනාම විනාශ කිරීම නෙමෙයි කළ යුත්තේ. දැන් උතනදී මම අහන්න කැමති දැන් අපි දන්නවා අසංගත තත්ත්වයත් එක්ක ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ අමාත්‍යවරයෙක් ඉන්න රාජ්‍ය අමාත්‍ය සිසර ජයකොඩි මහත්මයා විවිධ අවස්ථාවලදී විවිධ උත්සවවලදී අපි දැක්කා විවිධ දෑ මේ වසංගත තත්ත්වයට මේ කොරෝනා වෛරසයට මේක සුදුසුයි භාවිතා කරන්න කියන දෑ මාධ්‍ය වෙත නිකුත් කරා. අපිත් ඊට අදාළ මාධ්‍ය ප්‍රචාරය ලබා දුන්නා. මොකද රජයේ පාර්ශ්වයෙන් අපිට ඉල්ලීමක් කරන නිසා. දැන් ඔබතුමා කියන දෙයත් එක්ක මහජනතාව එල්ල කරන්න පුළුවන් චෝදනාවක් ඇයි මේ දේවල් මෙහෙම කියන්නේ මේ නීතිරා රෙගුලාසිය අපිට බලතල නැහැ කියන කාරණේ. මොකද ආයුර්වේද රෝහල්වලත් මේ කොරෝනා ආසාදිතන්ට ප්‍රතිකාර කරනවා කියන කාරණය රජයේ පාර්ශ්වයෙන් විවිධ අවස්ථාවලදී කිව්වනේ. එහෙම මාධ්‍ය ප්‍රචාර දියත් වෙන බව ඇත්ත. සිසිල් ජයකොඩි අමාත්‍යවරයාට අතිගරු ජනාධිපතිතුමා පවරලා තියෙන ඉතින් ආයුර්වේද ශිෂ්ටයේ දුර්වලතාවයන් හඳුනගෙන නිවැරදි කරන්න කියලා වෙන්නේ නැතිනේ. නමුත් පහුගිය කාලේ උනේ ඒක නෙවෙයි. එතුමා විශාල මාධ්‍ය ප්‍රචාරයක් පත් කරගත්තා. අවිද්‍යාත්මක වැඩපිළිවෙල් ඉස්සරහට ගෙනාවා. එයින් කොරෝනා මර්ධන ක්‍රියාදාමයට ආයුර්වේද ශිෂ්ටයේ දායක වුණේ නැහැ. ඒක උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් ධම්මික පැණිය වගේ දෙයක්. එතකොට එතුමා වෛද්‍යවරයෙකුත් නෙවෙයි. එතකොට රජයේ රෝහල් ගණනාවක් තියෙනවා. ශිෂ්‍ය රෝහල් හතරක් තියෙනවා. රෝහල් පද්ධති ගණනාව හැම පළාතකම පළාත රෝහලකුත් තියෙනවා. ඉතා හොඳට ඉගෙනගත්තු කොළඹ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්ච ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක්, බටහිර වෛද්‍ය ප්‍රමාණයක් පිළිබඳව න්‍යායාත්මක දැනුම තියෙන වෛද්‍යවරු 3000කට ආසන්න ප්‍රමාණයක් රටේ ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ පාවිච්චි කරලා විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඇතුලේ අපිට බණ්ඩාරනායක අනුස්මරණ පර්යේෂණ ආයතනයකුත් තියෙනවා නාවින්නේ. ඒක එතන පාවිච්චි කරගෙන විද්‍යාත්මකව මේ වැඩි අඩු වියදමින් කරගන්න තිබුණා. ඒක කරේ නැහැනේ. එතකොට අමාත්‍යවරයාට දීලා තියෙන වගකීම එක්ක අමාත්‍යවරයා තේරුම් ගන්නෑ. එහෙම නැත්නම් අමාත්‍යවරයාට මේ වැඩි තේරෙන්නේ නැහැ. ඒකයි අපිට කියන්න තියෙන්නේ. අපි කනගාටු වෙනවා වෛද්‍යවරුන් විදියට අපිට පහසුකම් උපකරණ ඊට පස්සේ අපේ සේවා ආයුර්වේද වෛද්‍ය සේවා ව්‍යවස්ථාව තාම සකස් වෙලා නැහැ. ඒත් එක්කම ස්ථාන මාරු ක්‍රියාදාමය මේ වෙනුවට ක්‍රියාත්මක ස්ථාන මාරු සම්පූර්ණ දේශපාලන අතපෙවීම් සිදු වෙමින් තියෙනවා. ඒ ඔක්කොම ප්‍රශ්න අපිට තියෙනවා. ඒවට අපි දැන් සටන් කරමින් ඉන්නවා. නමුත් අපි මූලික අවස්ථාව දීලා තියෙන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන එකට. රෝහල් පද්ධතිය බලන්න. ඖෂධ තියෙනවද? උපකරණ තියෙනවද? ඊළඟට සේවකයෝ ඉන්නවද? කොහොම මේවට උත්තර? ඉතින් මේවට උත්තර නැතුව විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඇතුළේ මේකෙන් වැඩක් ගන්න බෑ කියන එක ඉතින් අමාත්‍යවරයා දන්නවා ඇති. එතකොට කරන්නේ ලාභදායි ක්‍රමයකට හොයනවා. ඉතින්
කොතනද මෙතන දැන් මේ මේ වැරද්ද නිවැරදි කරනවා නම් ඔබතුමා කිව්වා වසර 200 ගානක් යනකම් තවමත් අපි ඉන්නේ එකම තැන කියන කාරණේ මේ නීත්‍යානුකූලව අපසරය තුළ ඉන් පරිබාහිරවත් මේක දැන් නිවැරදි කරනවා නම් මොකද මේ වසංගත තත්වය අද හෙට ඉවර වෙයි කියන කාරණේ ලෝකේ කාටවත් තවමත් කියන්නට බැහැ ඒක ප්‍රායෝගිකව අපිට හොයන්නත් බෑ ස්වභාවිකව ඒක මොන වගේ තත්වයකට ඉදිරියයි ආයිද කියන කාරණේ කියන්නත් බෑ මේක නිවැරදි කරනවා නම් කොහොමද මේක නිවැරදි කළ යුත්තේ මෙහෙමයි දැන් අපිට බටහිර වෛද්‍ය ශාස්ත්‍රය කරනදී එපා කියලා කියන්න බෑනේ ඒගොල්ලෝ විශාල කාර්යභාරයක් කරනවා ඇත්තටම මම ඒක අගය කරනවා ඒතර අපි කරන්න ඕන ඒගොල්ලන් ක්‍රියාවලියට බාධාවක් නොවන විදිහට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් කොරෝනා මර්ධන ප්‍රතිකාර ක්‍රමවේදයට අපි සහයෝගය දෙන්නේ කොහොමද කියන එක එතකොට දැන් සමහර තැන් තියෙනවා අපි වෙනස් වෙන්න ඕන දැන් බටහිර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සංගම් වල දරන මතයත් වෙනස් කරගන්න ඕන ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයත් සමහර තැන් ඉන්න තීන්දුව తీරන වෙනස් කරගන්න ඕන ඇත්තට වෛද්‍ය පාඨමාලාත් වෙනස් වෙන්න ඕන අපි කලින් 1800 ගණන්වල දැකපු විදිහට වර්තමාන වෛද්‍ය ශාස්ත්‍රය දැකලා හරියන්නේ නැහැ අපි කරන්න ඕන අපිට තියෙන මේ හැම ශාස්ත්‍රයක්ම උපරිම වශයෙන් ප්‍රයෝජනට අරගෙන මහජනතාවගේ සෞඛ්‍ය නගහිට වීමනේ ඒකෙන් තමයි මේ රට සම්වර්ධනය කරන්න පුළුවන් ඉතින් ආයුර්වේද ශාස්ත්‍රය අමිල සම්පතක් දේශ වෛද්‍ය ක්‍රමයේ අමිල සම්පතක් ඒතර අපි දන්නවා මිනිසා මේ 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 මිනිසා බිහි වුණ තැන් ඉඳලා කරලා තියෙන කීපයයි මොකද්ද මූලික කාර්යයන් අපි සමාලෝචනය කරගත්තොත් භාණ්ඩ නිෂ්පාදනය කරලා තියෙනවා සේවා නිෂ්පාදනය කරලා තියෙනවා දැනුම නිෂ්පාදනය කරනවා ඔය තුනනේ කරන්න තියෙන්නේ ඉතින් මේ රෝහල් පද්ධතිය මේ සඳහා උපයෝගී කර ගැනීම සඳහා කළ යුත්තේ වෛද්‍යරුන්ට අවශ්‍ය කරන පහසුකම් දීලා අවශ්‍ය කරන නීතිමය බාධා ටික ඉවත් කරන එක ඉවත් කරලා වෛද්‍යවරුන් රෙජුලෙස මේකට දායක කර ගැනීම එහෙම නැතුව ලාභදායී ක්‍රම හොයලා මේකට උත්තරයක් ගන්න බෑ. දැන් ඔබ දන්නවා එන්නත් කරන ක්‍රියාදාමයේ ඇතුලේ එහි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය කොයිතරම් දුරට සිරුර තුල පවතිනවද කියන එක නිශ්චිත නෑ. ඒතර අපිට මේක ගැටලුවක් නේ. ඊට පස්සේ සමහර ඔබ දන්නවා සමහර අතුරු ආබාධ එන්න අද එන්න පුළුවන් තව කාලෙක දෙන්න පුළුවන්. එතකොට අපි ඒ ගැන අවධානය යොමු නොකර ඉන්න බෑ. එතකොට ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ වළංගු පහයි තාම තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ දැනගන්න ඕනේ දැන් මේ එන්නත් කරන ක්‍රියාදාමයේ වෙන්නේ මේ කොරෝනා වලින් මේ ආර්ථිකයට එහෙම නැත්නම් මේ වසංගතය වැඩි වෙන එක පස්සට යවීම පමණයි අපි දකින විදිහට. එතකොට මේක තව මේක එතකොට රෝහලවලට දරා ගන්න පුළුවන් මට්ටමේ රෝගීන් ප්‍රමාණය බැලන්ස් වෙලා මේකේ තියෙනවා. පාලනය වෙලා තියෙනවා. නමුත් මේක කොයි මොහොතේ වැඩි වෙයිද දන්නේ නැහැ. ඉනිස ආණ්ඩු මේක සූදානම් වෙන්න එපේ. වැඩපිළිවෙලක් තියෙන්න එපේ. Tamanට තියෙන උපරිම සම්පත් ටික ප්‍රයෝජනට ගන්න එපේ. ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකයි අපිට සර්ලෝ කියන්නේ තියෙන්නේ. දැන් මේ ආසන්නතම සිදුවීමක් ගැන ඔබතුමාගෙන් මම ප්‍රශ්න කරන්න කැමතියි දේශීය ආයුර්වේද නියෝජනය කරන පුද්ගලයෙකු වශයෙන්. අපි දැක්කා පසුගියදා දේශීයව කුරුඳු වලින් නිෂ්පාදිත දුම්පානයක දුමායනයක් පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යවරයා තමයි ඒක එළි දැක්වුවේ. මේක ප්‍රායෝගිකද මේ දේ පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇති වෙලා තියෙන හින්දා මම ඔබතුමාගෙන් විමසන්නේ හැකියාවක් තියෙනවද මේ ගැන පැහැදිලි කරන්නට? ඔව් ඇත්තටම මෙහෙමයි මම දැක්කා අමාත්‍යවරයාත් තා පුද්ගලියෝ කිහිප දෙනෙකුත් ඉඳලා මාධ්‍ය සාකච්ඡාවක් කිසියම් හෝටල් පරිසරය තුළ කරලා දුම්වැටියක් කුරුඳු වලින් නිෂ්පාදනය කරපු දුම්වැටියක් පිළිබඳව යම් ප්‍රචාරයක් දියත් කරා සෞඛ්‍ය ආරක්ෂිතයි කියන දේ පිළිබඳව. එතකොට ඒකේ පිටිපස්සේ තිබ්බ ආයුර්වේද කියන නාමය. ඔව්. ඒක ඒගොල්ලන්ට පාවිච්චි කරන්න බෑ. එක්කෝ කර්මාන්ත ඇමතිවරයා කියන්නේ මේ රටේ කවුරුත් දන්න එයා දේශීයත්වයට අගය කරන ඒත් එක්කම ජාත්‍යන්තරයෙන් රට බේර ගන්න වගේ කතා කරන අමාත්‍යවරයෙක්නේ. එතකොට එයා කල්පනා කරන්න ඕනේ මේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ මේ එක එක්කනට ඕන විදිහට ආයුර්වේද නම පාවිච්චි කරලා මේ අවශ්‍ය දේවල් කරන එකක් නෙවෙයි. ඔබ දන්නවා දැන් මමත් දැක්කා මේ වෙච්ච සිද්ධිදාමය අමාත්‍යවරයා මේ සිගරට් එක හඳුන්වා දෙන ක්‍රමවේද. ඔබ දන්නවා මේ වෙන්නේ දැන් නොකල යුතුයි වගේ යුතු අමාත්‍යවරේ. අපි තුන් සිගරට් එකක් සමාජයට අලුතෙන් දුවැටියක් සමාජයට ලබා දෙනවා කියලා. නමුත් ওই විදිහට ලබා දෙන්න ගියොත් සමාජයෙන් දෙන ආදර්ශය මොකද්ද? මේ 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 නාලිකා මේ මේ සියල්ල පොඩි ළමයින් බලනවා. ඔබ දන්නා මෙවැනි දර්ශනයකින් ඇති වෙන කම්පණයේ සමාජයේද ඒක නොකළ යුතුයි. සා අනිත් එක තමයි කුරුඳු පිළිස්සීම මගින් සිරුරට මේ ඖෂධීය ගුණයක් ලැබෙනවා කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. ඕනම දෙයක් දහනය කරපුවම කාබනික ද්‍රව්‍ය කාබන් නිෂ්පාදනය වෙනවා. කාබන් අනවශ්‍ය ප්‍රමාණයට සිරුරට ගියොත් ඒක හානි කරයි. අනිත් එක මේක පරීක්ෂණ කරලා තියෙනවාද? ඒකේ මොකක් හරි රිසර්ච් පේපර් එකක් අවුට් කරලා තියෙනවාද? එක පාර්ට්ම මෙහෙම මෙයා මුදාහරින්න පුළුවන්ද?
එතකොට සූත්‍ර කමිටු යෝග සංග්‍රහ කමිටු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන තියෙනවද? එහෙම ආයුර්වේද නාමය පාවිච්චි කරන්න බෑ. අඩු ගානේ හර්බල් කිව්වනම් ඒක අපිට ටිකක් සලකා බලන්න තිබුණා. නමුත් ආයුර්වේද නාමය පාවිච්චි කිරීම ඇමතිවරයා දැනුවත් කරලා තියෙන බරපතල වැරැද්දක්. ඒක ඇමතිවරයා නිවැරදි කරගත යුතුයි. ප්‍රායෝගිකව ඔය කියන විදිහට ඔය දුම්වැටිය සෞඛ්‍ය ආරක්ෂිතද කියන කාරණේ පිළිබඳ මහජනතාව දැනුවත් කරොත් ඔබතුමා දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට නෑ අපි කියන්නේ අපිට රෙජියුම් කියන්න වෙනවා එවැනි දුම්වැටි පාවිච්චි කරන්න එපා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තියෙනවා දුම් පාවිච්චි කරලා කරන ඖෂධ ඖෂධීය ප්‍රතිකාර කරන රෝගීන් ඉන්නවා. ඒව කරන රෝගීන් අපි වෛද්‍යවරයෙක් ඉස්සෙල්ලාම ඒ රෝගයව පරීක්ෂා කරලා මේක සුදුසුද කියලා අපි බලන්න ඕනේ. යාගේ ප්‍රകൃතිය බලන්න ඕනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක කොහොම ඒරයක් තියෙනවා. ඒතර රෝගිය හඳුන ගන්න ඕන. රෝගය හඳුන ගන්න ඕන. ඒක දෙන කාලයක් තියෙනවා, දෙන ස්ථානයක් තියෙනවා, දෙන ක්‍රම වේදයක් තියෙනවා. එතකොට මේ විදිහට මේක දෙන්න බෑ. ඒක වැරදි ඇත්තරම. ඒ හින්දා ආයුර්වේද නාමය උපයෝග කරගෙන ඒක අවබෝධතා කිරීම තමයි මෙතන ඇතුලේ කරලා තියෙන්නේ. ඉතින් මේ රටේ වගකීම් ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයා ගැන රටේ මහජනතාව ඇත්තන විශ්වාසයක් තියෙනවා. ඒතකොට ඒතුම මේ කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් රට හදන්න ගිහිල්ලා මේවා කරන්න ගියොත් කර්මාන්ත කොයිතරම් තියෙනවද නගා හිටවන්න අවශ්‍ය කරන. ඒවා විද්‍යාත්මක හොයලා බල අත දෙන්න ඕන ක්‍රමවේදෙන්න හොයන්න ඕන. එතකොට මේ ඔක්කොම පැත්තකින් දාලා මේ රටේ කොරෝනා මර්ධන ව්‍යාපාරය දියත් වෙනකොට වෛද්‍යවරු බහැදලුම කියලා තියෙන දුම්බීම කොරෝනා තත්ත්වය වැඩි කරනවායි කියලා. ඒ වගේ වෙලාවක දුබ්බෙටියක් එලි දැක්වීම කාලෝචිතද? නිවැරදිද? කතා කරන්න බොහොමත් මාතෘකා තිබෙනවා. නමුත් කාල වේලාව සීමිත නිසා අපිට සිදුවන ජාතික මෙහෙවර මේ ආකාරයෙන් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍යතුමාතුළු තවත් පාර්ශ්වයන් ඉදිරියේදී සම්බන්ධ කරගැනීමෙන් මේ දේශ ආයුර්වේද පිළිබඳව කතිකාවත තවත් ඉදිරියට රැගෙන යන්නට. කෙසේ වෙතත් ස්තුතිවන්ත වෙනවා ස්ටේ බණ්ඩාර වෛද්‍යතුමාට, ලේකම් සංවිධායක සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් අප සමග මේ මොහොතේදී කෙටි කාලයක් වුණත් ඒ කෙටි කාලය ඇතුළත මහජනතාව දැනුවත් කිරීම සඳහා සජීවව සම්බන්ධ සූදානම් වන්නේ අදට ජාතික මෙහෙවර තුළින් ඔබෙන් සමු ගන්නට ලබන සඳුදා දිනේදීත් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබට සුබදායි සතියන්තයක්.